මේවන විට රට පුරාම පවතින්නේ දැඩි ඖෂධ හිඟයක්. ඖෂධ හිඟය වගේම සෞඛ්‍ය වෘත්තිකින් රට හැර යාම හමුවේ සෞඛ්‍ය ශාස්ත්‍රය දැඩි අවධානමකට ලක් වෙලා. රෝහල් ගණනාවකම වාට්ටු සංකීර්ණ වැසී ගොස් අවසන්. මේ අනුව පවතින තත්ත්වයේ හමුවේ වගකිව යුතු බලධාරීන් විවිධ පරස්පර අදහස් මාධ්‍ය හමුවේ පළ කරමින් සිටිනවා. පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල ප්‍රකාශ කළේ මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ 190ක පමණ හිඟයක් ඇති බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අවසන්නේ අත්‍යවශ්‍ය ඖෂධ 100කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවයි. අපේ මේ වෙනකොට සමස්ත අපේ ඖෂධ ගබඩාවේ මේ ඖෂධ 100කට ආසන්න ප්‍රමාණයක් තමයි හිඟේ බව දකින්නේ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වලින් 350ක් පමණ තියෙනවා. නමුත් මෙන්න මේ ඖෂධ වරින් වර අපිට ලැබෙනවා. ඒ වගේම වරින් වර නිකුත් කිරීම සිදු කරනවා. ඒ අනුව මේක අද තියෙන ඖෂධ වර්ගය හෙට අපිට ලැබෙන්න පුළුවන්. හෙට නැති වෙන ඖෂධ ඊළඟ දවසේ ලැබෙන්න පුළුවන්. ඒ ආකාරයට තමයි ඖෂධ ලැබින් නිකුත් කිරීම අපේ සිදුවන්නේ. ඒ නිසා ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග සියල්ලම මේ වෙනට අප ගාව තියෙනවා. අපි ඖෂධ මිල 16කින් අඩු කරා. තවදුරටත් මේ තිවන තත්ත්වයන් සලකිල්ලට අරගෙන අපි ඒ පිළිබඳව අඩු කරන්නට අවශ්‍ය කටයුතු කරන්නට පුළුවන්. සෞඛ්‍ය ශාස්ත්‍රයේ වගකිව යුත්තන් මෙලෙස විවිධාකාර අදහස් පළ කරන පසුබිමක පීඩාවට පත්වන්නේ අසරණ රෝගීන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.